अरे
ආයුබෝවන් පුතේ සියලු දෙනාටම ආයුබෝවන් මම තමන්ගේ වීඩියෝ රෙකෝඩ් කරගන්න පුතේ හැමෝම තමන්ගේ වීඩියෝ රෙකෝඩ් කරගන්න පෘථුවේ හේර ඉඳලා අපේ පුතේ සම්බන්ධ වෙන තමන්ගේ වීඩියෝ කන් කරන්න පුතේ श्री लंकाव जनावास ලංකාවේ විවිධ දේශීය කලාපවල විසිරලා ගිහිල්ලා ලංකාව ජනාවාස කිරීම ආරම්භ කරේ. එතකොට අපි මේ පාඩම යටතේ කතා කරනවා ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව, පූර්ව ඓතිහාසික යුගය සහ මුල් ඓතිහාසික යුගය පිළිබඳව. එතකොට මේ හෝමෝ සාපියන්ස් කියන මානවයා මේ ඉන්දියානු සාගරයට ඇවිල්ලා ඉන්දියානු සාගරය හරහා ලංකාවට ඇවිල්ලා ලංකාවේ විවිධ දේශීය කලාපවලට විසිරලා ගිහිල්ලා තමයි මේගොල්ලෝ ජනාවාස වීම ආරම්භ කරේ. එතකොට මේ ගිය සතියේ මම කතා කරා ප්‍රධාන දේශීය කලාප 6ක්. ප්‍රධාන දේශීය කලාප 6ක් තුළ මේගොල්ලෝ තමන්ගේ ජනාවාස පිහිටුවා ගත්තා කියලා. අර්ධ ශුෂ්ක කලාපය තුළ, ඒ වගේම පහත රට පියලි කලාපය තුළ, පහත රට අතරමැදි පියලි කලාපය තුළ, තෙත් කලාපය, කඳු රට පියලි අතරමැදි කලාපය, ශුෂ්ක කලාපය වශයෙන් මෙන්න මේගොල්ලෝ විසිරලා ගිහිල්ලා තමන්ගේ ජනාවාස ගොඩනගා ගත්තා. ඒ වගේම මේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී මේ මුලින්ම සාක්ෂි අප වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මැලිප්පතල් කර්මාන්ත ආශ්‍රිතව ඉල්ලම කියන කොටසේදී තමයි හම්බ වෙන්නේ. මොකක්ද හම්බ වෙන්නේ? මේ ප්‍රාග් ඓතිහාසික යුගයට අදාළ මොකද ප්‍රාග් ඓතිහාසික යුගයට අදාළ මෙවලම් සහ ප්‍රාග් ඓතිහාසික යුගයේදී වද වීගිය සත්තුන්ගේ අස්ථි කැබලි හම්බ වෙනවා. ඒ වගේම හම්බන්තොට බුද්දල ප්‍රදේශයේ මේ ඉරණමඩු සැකැස්ම කියන බොරළු මිශ්‍ර පසෙයි තිබිලත් හම්බ වෙනවා. ප්‍රාග් ඓතිහාසික යුගයට අදාළ සාක්ෂි ප්‍රාග් ඓතිහාසික යුගයට අදාළ සාක්ෂි හම්බ වෙනවා. ඒ වගේම ගිය සතියේ කතා කරාපේ ප්‍රාග් ඓතිහාසික යුගයේ කාලවකවානු පිළිබඳව කතා කරා. කාලවකවානු පිළිබඳව කතා කරා. ඒ වගේම අද පුතේ අපිට කතා කරන්න තියෙන්නේ ජනාවාසවල මූලික ලක්ෂණ. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාසවල මූලික ලක්ෂණ ने නෑ සර් දුන්නේ නෑ කාටවත් දුන්නේ නැද්ද ක්ලාස් එකේ මම ඉන්නද දුන්නේ නෑ සර් හරි එහෙනම් ඒ ටික ලියාගමු එහෙනම් ඒ ටික ලියාගමු ඒ කරුණු 10 ලියාගන්න එහෙනම් පාහියංගල වසර 38000යි පාහියංගල වසර 38000යි මං ගිහින් සතියේ ටික පැහැදිලි කරලා දුන්නනේ නේද
ඒක පැහැදිලි කරලා දුන්නනේ ඒ කොටස කාලමකවල් කියන කොටස පැහැදිලි කරලා දුන්නනේ ඔව් සර් හරි එහෙනම් ලියන්න පුතේ පාහියංගල වසර 38000යි පාහියංගල වසර 38000යි කුරුවිට බටදොබලෙන වසර 28000යි කුරුවිට බටදොබලෙන වසර 28000යි කුරුවිට බටදොබලෙන වසර 28000යි ඒකයි කියන්නේ කුරුවිට බටදොබලෙන වසර 28000යි කිතුල්ගල බෙලිලෙන වසර 15000යි වසර 15000යි සේකයි කියන්න පුළුවන්ද ආ ඒකයි කියන්න පුළුවන්ද කිතුල්ගල බෙලිලෙන වසර 15000යි පළවෙනි කිව්වේ පුතේ පාහියන්ගල වසර 38000යි ඊට පස්සේ කුරුවිට බටදොමලෙන වසර 28000යි කිතුල්ගල බෙලිලෙන වසර 15000යි ඊට පස්සේ බෙල්ලන් බැඳි පැලැස්ස වසර 12000යි බෙල්ලන් බැඳි පැලැස්ස බෙල්ලන් බැඳි පැලැස්ස අත්තනගොඩ අලුලෙන වසර 11350යි අත්තනගොඩ අලුලෙන වසර 11350යි වසර ගාන කීයද බෙල්ලන් බැඳි පැලැස්සද පුතේ ඔව් සර් බෙල්ලන් බැඳි පැලැස්ස වසර 12000යි සකි තුල්ගල බෙලිලෙන වසර කීයද 15000යි අත්තනගොඩ අලුලෙන වසර 11350යි මාණියම්ගම වසර 7900යි මාණියම්ගම වසර 7900යි සීගිරිය පොතාන වසර 5800යි සීගිරිය පොතාන වසර
හරි හැමෝම තමන්ගේ වීඩියෝ ඔන් කරන්න පුතේ පොඩි කාරණක දෝෂයක් ආයි එහෙම තමයි ඉතින් ඔන්ලයින් කරලා ඩාම් වෙනවා රූම් වෙනවනේ ඩාම් වෙනවා රූම් වෙනවා අනේ මගේ අතරම් පුතාලට ටික කියන දේ අහලා වීඩියෝ කෝල් කරන්න පුතේ මට ඔයාලා ඔය කියන්නේ කියනවද නැද්ද මට පොඩ්ඩක් බලා ගන්න පොඩ කියන දේ හා यस नहीं रेवुलर के नाते ना रेवुलर के नाते मैं किन्हें से रेवुलर का पल उधर मम्मा की रहते हो गुलाब ने पहले दिन बैठे ना होते ओह सर प्रश्न एक नया नहीं पहले दिन बैठे ना नहीं ओह सर कारण कैडी कैडी है नया नहीं नया सर उड़मलिय මාතොට වසර 3800 මාතොට
වසර 3800. හරි. අද පුතේ අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාසවල ලක්ෂණ. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාසවල ලක්ෂණ පිළිබඳව තමයි කතා කරන්න තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාසවල ලක්ෂණ. උදේ මම ඔයාලට වීඩියෝ එක ඔන් කරන්න කියලා කියන්නේ වෙන කිසිම කාරණාවකට නෙමෙයි ගුරුවරයෙක්ට තියෙනවා හරිද යම් කිසි බලය. ඒ බලය තමයි මම උගන්වන දේ ළමයින්ට තේරෙනවද නැද්ද කියලා මට මූණ බලන්න කියන්න පුළුවන්. ඒක හැම ගුරුවරයෙක්ටම පුළුවන් දෙයක්. හරි ඒක හැම ගුරුවරයෙක්ටම පුළුවන් දෙයක්. හරිද නිකන් අඤ්ඤං ගාලා නිකන් ඔන්නෝ වාගේ වෙලා ඉන්නවනම් අම්මට සිත තේරු කියන්න පුළුවන්. ආ මේ ළමයට තේරිලා නැහැ. ඒ නිසා මම නැවතත් මේක පැහැදිලි කරන්න ඕනි කියලා මට මනුතුලම එකක් කියවෙනවා. මෙහෙම ළමයට තේරිලා නැහැ. නැවතත් මම ඒක කියා දෙන්න ඕනි. ළමයි ෆිට් එකේ ඉන්නවනම් හරි අවුලක් නැහැ ළමයට තේරිලා තියෙන්නේ. හරි අන්න ඒ නිසා තමයි මම ඔයගොල්ලන්ට වීඩියෝ ඔන් කරන්න කියලා කියන්නේ. නැත්තම් වෙන රෙද්ද කර නෙවෙයි. නැතුලේ ඉන්නවද ක්ලාස් එකේ? හරි. අද උදේ කතා කරන්නේ ජනාවාසවල ලක්ෂණ ප්‍රාග් ඓතිහාසික යුගයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාසවල ලක්ෂණ තමයි කතා කරන්නේ. හරි. මම කිව්වා මේ ශ්‍රී ලංකාව ජනාවාස වීම ආරම්භ කරේ ශ්‍රී ලංකාව ජනාවාස වීම ආරම්භ කරේ පුතේ හෝමෝ සාපියන්ස් කියන මානවයා. හෝමෝ සාපියන්ස් කියන මානවයා තමයි ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස කිරීම ආරම්භ කරේ. හරි. ඊට පස්සේ මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයා මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයා මේ විවිධ දේශික කලාප වලට ව්‍යාප්ත වෙලා ගිහිල්ලා මේගොල්ලෝ ඒ ඒ ප්‍රදේශවල තමන්ගේ ජනාවාස ටික බිහි කරගත්තා. එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයා පුතේ මේ වැඩි වශයෙන්ම ජීවත් වුණේ මේ ආහාර බහුල ප්‍රදේශවල. ආහාර බහුල ප්‍රදේශවල තමයි මේගොල්ලෝ වැඩි වශයෙන් ජීවත් වුණේ. මේගොල්ලෝ ආහාර වැඩි ප්‍රදේශවල. නැත්තම් බරගින් ඉන්නේ නැහැ නේ. නැත්තම් බරගින් ඉන්නේ නැහැ. අන්න ඒ නිසා මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයා වැඩිපුරම ජීවත් වෙන්න රුචියක්. ඊගන්නේ වැඩිපුරම ජීවත් වෙන්න කැමැත්තක් දැක්වෙ තේ ආහාර වැඩි ප්‍රදේශවල. ආහාර වැඩි ප්‍රදේශවල තමයි මේගොල්ලෝ ජීවත් වෙන්න වැඩි කැමැත්තක් දැක්ුවේ. මේ වියලි කලාපීය වනාන්තරවල වියලි කලාපීය වනාන්තරවල ඒ වගේම පුතේ මුහුදු කලපු ආශ්‍රිතව මුහුදු කලපු ආශ්‍රිතව ඒ වගේම විල්ලු ආශ්‍රිතව තමයි මේගොල්ලෝ වැඩිපුර ජීවත් වෙන්න කැමතිනේ. මේ වියලි කලාවේ නම් පුතේ මේගොල්ලෝ වනාන්තර ආශ්‍රිතව තමයි මේගොල්ලෝ ජීවත් වෙන්න කැමතිනේ. ඒකට හේතුව තමයි මේ වියලි කලාවේ වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව ඉන්න පුතේ සත්තු. මෙන්න මේගොල්ලන්ව දඩයම් කරමින් ආහාරයට අරගෙන තමයි මේගොල්ලෝ ජීවත් වුනේ. ඒ වගේම මුහුදු කලපු ආශ්‍රිතව මේ මුහුදු කලපු ආශ්‍රිතව තුනේ මොකද මුහුදු බෙල්ලෝගේ බෙල්ලක් වගේ කට්ටිය මේගොල්ලෝ ආහාරයට අරගෙන ජීවත් වුනේ. ඒ වගේම විල්ලු ආශ්‍රිතව ආහාර බහුලයි. සත්තු බහුලව ඉන්නවා. අන්න ඒ නිසා මෙන්න මේ ප්‍රදේශ ආශ්‍රිතව තමයි මේගොල්ලෝ වැඩිපුරම ජීවත් වෙන්න කැමැත්තක් දැක්ුවේ. වැඩිපුරම ජීවත් වෙන්න කැමැත්තක් දැක්ුවේ. ඒ වගේම මේගොල්ලෝ ජීවත් වෙච්චි ඒ ප්‍රදේශයේ ජලය වැඩිපුර තියෙනවනම් ජලය ආශ්‍රිත ප්‍රදේශවල ජලය ලබා ගැනීමට පහසු ස්ථානවල
ජලය ලබා ගැනීමට පහසු ස්ථානවල තමයි මුතේ මේගොල්ලෝ ජීවත් වුනේ ජලය ලබා ගැනීමට පහසු ස්ථානවල තමයි මේගොල්ලෝ ජීවත් වුනේ ඒ වගේම මුතේ ඒ වගේම මේ පාෂාණ වර්ග බහුලව තියෙන ප්‍රදේශවල මේගොල්ලෝ ජීවත් වෙන්න කැමතුණා පාෂාණ වර්ග මේ පාෂාණ වර්ග බහුලව තියෙන ප්‍රදේශවල මේගොල්ලෝ ජීවත් වෙන්න කැමති උනේ මුතේ මේ පාෂාණ වලින් පාෂාණ වලින් මුතේ මොකද මේගොල්ලන්ට අවශ්‍ය කරන ගල් මෙවලම් ගල් මෙවලම් ගල් මෙවලම් කියන්නේ මොනවද ගල් මෙවලම් කියන්නේ මොනවද ගල් මෙවලම් කියන්නේ ගල් වලින් තමයි ආවිද ඔව් ගල් ගල් වලින් නිර්මාණය කරලද ආයුධ ගල් වලින් නිර්මාණය කරලද ආයුධ තමයි ගල් මෙවලම් කියලා කියන්නේ මේ විල්ලු කියලා කියන්නේ මොකද මේ අර මේ මේ වැව් ආශ්‍රිතව තියනවා නේද අර වැව් පොඩ්ඩක් සිඳලා ගියාට පස්සේ තුන භූමි තියනවා නේද අන්න ඒව තමයි විල්ලු කියලා කියන්නේ ඒව තමයි විල්ලු කියලා කියන්නේ හරි එතකොට පුතේ ඒ වගේම මේගොල්ලෝ ස්වභාවික ගල් කුහාවල ස්වභාවික ස්වභාවික ගල් කුහාවලක් ජීවත් වෙන්න වැඩි රුචිකත්වයක් දක්වුවා ස්වභාවික ගල් කුහාවල ජීවත් වෙන්න වැඩි රුචිකත්වයක් දක්වුවා ඒ වගේම මේ වැසි නැති කාලවල වලදී වර්ෂාව අඩු කාලවලදී මේගොල්ලෝ ජීවත් වෙන්නේ පුතේ එළි මහන් ප්‍රදේශවල වර්ෂාව අඩු කාලෙදී මේගොල්ලෝ ජීවත් වෙන්නේ එළි මහන් වාසස්ථානවල ඒ වගේම වර්ෂා කාලවලදී තමයි මේගොල්ලෝ ස්වභාවික ගල් කුහා ආශ්‍රිතව හරිද මේගොල්ලෝ කාලය ගත කරේ නැත්නම් දෙවෙන්න බෑනේ නේ නැත්නම් දෙවෙන්න බෑනේ ඒ නිසා වර්ෂා කාලවල ස්වභාවික ගල් කුහාවල මේගොල්ලෝ ජීවත් වුණා මේ වියලි කාලුණියක් පවතින ප්‍රදේශවල මේගොල්ලෝ ජීවත් වෙන්නේ මුතේ එළි මහන් ප්‍රදේශවල. එළි මහන් ප්‍රදේශවල තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. එළි මහන් ප්‍රදේශවල තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ වගේම මුතේ මම කව වර්ෂා කාලවලදී මේ ස්වභාවික ගල් කුහාවල මේගොල්ලෝ ජීවත් වුණා කියලා. මේගොල්ලෝ ස්වභාවික වශයෙන් ජීවත් වෙච්ච ගල් කුහා කීපයක් මුතේ මේ පුරා විද්‍යාත්මක කැණීම් තුලින් සොයාගෙන තියෙනවා. පුරා විද්‍යාත්මක කැනින් තුලින් සොයාගෙන තියෙනවා. හරි. මම අහපෝ මේ දක්වා මුලින් ඉඳලා මතක් කරගන්නම්. අද අපි කතා කරන්නේ ජනාවාසවල මූලික ලක්ෂණ. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාසවල ලක්ෂණ. ජනාවාසවල ලක්ෂණ තමයි මේ කතා කරන්නේ. හරි. එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයා මේ ලංකාව ජනාවාස කරන්න මේ හෝමෝ සාපියන්ස් එමකට හෝමෝ සේපියන්ස් කියන මානවයා ඉන්නේ පුතේ මේ ඉන්දියානු සාගරය හරහා ලංකාවට එනවා. ඒ දැනට වසර 125,000කට විතර ඉහතදී තමයි මේ හෝමෝ සාපියන්ස් කියන මානවයා පුතේ ඔයාලාද ඉන්දියානු සාගරය හරහා ලංකාවට එන්නේ. මේගොල්ලෝ ඉන්දියානු සාගරය හරහා ලංකාවට ආවට පස්සේ මේගොල්ලෝ විවිධ දේශීය කලාවලට විසිරෙනවා. මේගොල්ලෝ විවිධ දේශීය කලාවලට විසිරීලා තමයි මේගොල්ලෝ තමන්ගේ ජනාවාස නිර්මාණය කරගන්නේ. එතකොට මේගොල්ලෝ ජනාවාස නිර්මාණය කරගන්නකොට මේගොල්ලෝ ආහාර වැඩි ප්‍රදේශවල ආහාර බහුලව තියෙන ප්‍රදේශවල තමයි මේගොල්ලෝ තමන් ජීවත් වෙන්න තෝරගත්තේ. එහෙම නැත්නම් මොකද සිද්ධ වෙන්නේ? බඩගින්න මැරෙන්න. ඒ නිසා මොකද? ඒ නිසා මුදේ මොකද්ද? ඒ නිසා මේගොල්ලෝ ආහාර වැඩිපුර තියෙන ප්‍රදේශවල තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මේ වියලි කලාපයේ ජීවත් වෙච්ච ප්‍රාග් ඓතිහාසිකයේ මානවයා වනාන්තර ආශ්‍රිතව තමයි ජීවත් වෙන්නේ. වනාන්තර ආශ්‍රිතව. මොකද මේ වනාන්තර ආශ්‍රිතව පුතේ ආහාර බහුලව තියෙනවා. ආහාර බහුලව තියෙනවා. ඒකට හේතුව තමයි මේ වනාන්තරවල තියෙනවා පුතේ බොහෝ ඉන්න සත්තු. ඒ වගේම පළතුරු වගේ දේවල් ගස් කොළන්වල තියෙන දේවල් කාල තමයි මේ ප්‍රාචීන මානවයේ දවස ජීවත් වුනේ. ඒ වගේම මුහුදු කලපු ආශ්‍රිතව මේගොල්ලෝ ජීවත් වෙන වැඩි රුචිකත්වයක් දක්වුවා. ඒ වගේම විල්ලු ආශ්‍රිත තුනබ්‍රින් විල්ලු ආශ්‍රිත තියෙන තුනබ්‍රින් මේ තුනබ්‍රින් ආශ්‍රිතව මේගොල්ලෝ ජීවත් වෙන්න
වැඩි රුචිකත්වයක් දක්වුවා. ඒ වගේම මේගොල්ලෝ ජනාවාස ගොඩනගාගත්ත ජීවත් වෙන තැන ස්ථානයේදී ජලය තියනවාද කියලා මේගොල්ලෝ මේ පිළිබඳව හොයලා බලනවා. ජලය. හරි. එතකොට ඒ වගේම පාෂාණ වර්ග බහුලව තියෙන ප්‍රදේශවල මේගොල්ලෝ ජීවත් වුණා. පාෂාණ වර්ග බහුලව තියෙන ප්‍රදේශවල මේගොල්ලෝ ජීවත් වෙන හේතුව තමයි මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයෝ ऐतिहासिक මේ වියලි කලාව කියන්නේ වියලි දේශුණියක් තියනවා නම් මේගොල්ලෝ වැඩි රුචිකත්වයක් දක්වුවා එලි මහන් වාසස්ථානයේ එලි මහන් ප්‍රදේශවලේ. ඒ වගේම වර්ෂා කාලවලදී ඒ වගේම වර්ෂා කාලවලදී මේගොල්ලෝ තේ ස්වභාවික ගල් ගුහාවල තමයි කාලය ගත කරේ වර්ෂා කාලවලදී. නැත්නම් දෙමෙන්න බෑනේ. අර අන්න ඒ වගේ ස්වභාවික ගල් ගුහා ऐतिहासिक स्वाभाविक मिनिहागल कंद मिनिहागलकंद एलिमहान वासस्थान අනිත්‍යක පාහියංගල පාහියංගල බටදොබලෙන
කිතුල්ගල බෙලිලෙන කිතුල්ගල බෙලිලෙන මේවා පහතරට තෙත් කලාපීයලෙන් පහතරට තෙත් කලාපීයලෙන් පහතරට තෙත් කලාපීයලෙන් සීක වරහන දෙලියා ගන්න ඕනේද ඔව් වරහන ලියා ගන්න පහතරට තෙත් කලාපීයලෙන් අනිත් එක ලියා ගන්න සීගිරියේ පොතාන සහ අලිගල සීගිරියේ පොතාන සහ අලිගල පහතරට වියලි කලාපීලේ වරහන්ස ලියා ගන්න පහතරට වියලි කලාපීලේ අනිත් එක ලියා ගන්න පුතේ බෙල්ලන් බැති පැලැස්ස බෙල්ලන් බැති පැලැස්ස බෙල්ලන් බැති පැලැස්ස බෙල්ලන් බැති පැලැස්ස තෙත්කලාපියේ ලිමහන් වාසස්ථාන තෙත්කලාපියේ ලිමහන් වාසස්ථාන අනිත් එක ලියා ගන්න කියන්නකෝ මොකක්ද වල හොටන් තැන්න සේ කිම්කද වරන්න දෙල ලියා ගන්න ඕන තෙත්කලාපියලි මහන් වාසස්ථාන බණ්ඩාරවෙල හොටන් තැන්න බණ්ඩාරවෙල හොටන් තැන්න කඳුකර එලි මහන් දඩයම් ස්ථාන නැත්නම් දඩයම් වාසස්ථාන අඳුකර එලිමහන් දඩයම් වාසස්ථාන බණ්ඩාරවෙල හොටන් තැන්න සර් වරහන් ඇතුල තියෙන කාර්යය කියන්නකෝ බණ්ඩාරවෙල හොටන් තැන්න කියන දුතේ නෑ සර් වරහන් ඇතුලේ වරහන් ඇතුලේ තියෙන ඕනේ ටිකද ඔව් සර් පළවෙනි එක පුතේ මිනිහා ගල් කන්ද බුන්දල අද නම් මේ zoom එක පිස්සුවක් කියලා හරි පළවෙනි එක මිනිහා ගල් කන්ද බුන්දල අතිරාජවල පෙරලාශ්‍රිත එලි මහන් වාසස්ථාන මිනිහා ගල් කන්ද බුන්දල අතිරාජවල කියලා කියන්නේ පෙරලාශ්‍රිත එලි මහන් වාසස්ථාන පාහියංගල පටතොබලෙන කිතුල්ගල බෙලිලෙන පහතරට තෙත්කලාපීය ලෙන් ඊට පස්සේ සීගිරියේ පොතාන අලිගල පහතරට වියලි කලාපීය ලෙන් බෙල්ලන් බැති පැලැස්ස තෙත්කලාපීය එලි මහන් වාසස්ථාන ඊට පස්සේ බණ්ඩාරවෙල හොට් බණ්ඩාරවෙල හොටන් තැන්න කඳුකර එලිමහන් දඩයම් වාසස්ථාන හරි එතකොට මෙන්න මේ ප්‍රදේශ ආශ්‍රිතව තමයි මෙන්න මේ ප්‍රදේශ ආශ්‍රිතව තමයි පුතේ
මේ ප්‍රාග්ඓතිහාසිකගේ මානවයා ජීවත් වෙච්ච සාක්ෂි හම්බ වෙන්නේ. හරි. මේ ජනාවාසවල ලක්ෂණ ප්‍රාග්ඓතිහාසික යුගයේ ජනාවාසවල ලක්ෂණ. එතකොට මේ ශ්‍රී ලංකාව ජනාවාස වීම ආරම්භ කරේ ඉතින්. හා ශ්‍රී ලංකාව ජනාවාස වීම ආරම්භ කරේ හෝමෝ සාපියන්ස් කියන මානවයා. මේ හෝමෝ සාපියන්ස් කියන මානවයා ඉන්දියානු සාගරය හරහා ලංකාවට ඇවිල්ලා ලංකාවේ විවිධ දේශීය කලාපෝල මේගොල්ලෝ විසිරලා ජීවත් වුණා. එතකොට මේගොල්ලෝ වැඩිපුරම තමන්ගේ වාසස්ථාන ගොඩනගා ගන්න ෘචිකත්වයක් දැක්වේ ආහාර බහුල ප්‍රදේශවල. ආහාර බහුල ප්‍රදේශවල තමයි මේගොල්ලෝ වැඩිපුරම ජීවත් වෙන ෘචිකත්වය. ෘචිකත්වයක් කියලා කියන්නේ මොකක්ද? ෘචිකත්වයක් කියලා කියන්නේ මොකක්ද? ෘචිකත්වයක් කියලා කියන්නේ जलय बहुलवतीन प्रदेश जीवत्म पाषाण वर्ग बहुलवतीन प्रदेश जीवत्म पाषाण वर्ग बहुलवतीन प्रदेश जीवत्मेंचार जीवित अवश्य ගල් මෙවලම් කියලා කියන්නේ ගල් ආයුධ නිර්මාණය කරගත්තේ පාෂාණ වලින්. එතකොට කහද සහ තිරුවාණ කියන පාෂාණ වර්ග වලින් තමයි කහද සහ තිරුවාණ කියන පාෂාණ වර්ග වලින් තමයි මේගොල්ලෝ ආයුධ නිර්මාණය කරගත්තේ. ආයුධ නිර්මාණය කරගත්තේ. එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මානවයෝ ජීවත්වෙච්ච මානවයෝ ජීවත්වෙච්ච ස්ථාන වල සාක්ෂි හම්බ වෙන තැන් තමයි මේවා. මිනිහා ගල් කන්ද, බුන්දල පතිරාජවල. මෙන්න මේවා තමයි පෙරලාස්ත එලිපහන් වාසස්ථාන. මිනිහා ගල් කන්ද, බුන්දල පතිරාජවල කියලා කියන්නේ. ඒ වගේම පාහියන් කළ, වටකොබලෙන, කිතුල් කළ, බෙලිලෙන. පහතරට තෙත් කලාපීය ලෙන්. ලෙන් කියලා කියන්නේ මොනවද? මේ තෙත් කලාපීය එලිමහන් වාසස්ථානයක් මේක. ඒ වගේම බණ්ඩාරවල හෝර්න් තැන්. බණ්ඩාරවල හෝර්න් තැන්. මේවා තමයි කඳුකර එලිමහන් දඩයක් කරන වාසස්ථාන. බණ්ඩාරවල හෝර්න් තැන් එහෙම ගිහිල්ලා තියෙනවද? බණ්ඩාරවල හෝර්න් තැන් ප්‍රදේශ ආශ්‍රිතව ගිහිල්ලා තියෙනවද? හා ඒකට එලිමහන් වාසස්ථාන ගොඩක් සාමාන්‍යයෙන් අදුකර ආශ්‍රිත ප්‍රදේශය බණ්ඩාරවල හෝර්ටන් තියෙන්නේ ඌව මේ බණ්ඩාරවල තියෙන්නේ ඌව පළාතට ඌව පළාත පැත්ත තමයි තියෙන්නේ හරි හෝර්ටන් එහෙම ඇවිදලා තින්නේ හරිද එතකොට මෙන්න මේ කියන ආශ්‍රිතව තමයි මේගොල්ලෝ ජීවත් වුනේ මේගොල්ලෝ ජීවත් වුනේ හරි මේ දක්වා ඔයාලට තේරුණාද තේරුණා සර් තේරුණා සර් තේරුණා සර් හරි එහෙනම් ඊළඟට කුටි අපි කතා කරමු මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාව ගැන ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාව ආයත ඉස්කෝල මාසයක් මෙහාට දුන්නනේ
ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාව ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාව හරි එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයෝ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයෝ පුතේ මේ දඩයම් කරමින් දඩයම් කරමින් තනින් තැනට ඇවිද යමින් සංචාරක ජීවිතයක් තමයි මේගොල්ලෝ ගත කරේ තනින් තැනට ඇවිද යමින් තනින් තැනට ඇවිද යමින් දඩයම් කරමින් සංචාරක ජීවිතයක් තමයි මේගොල්ලෝ ගත කරේ එතකොට මේ මේගොල්ලෝ පුතේ ඒ වගේම මේ ස්වභාවිකව අර ස්වභාවිකව ආහාරයට ගන්න පුළුවන් ද්‍රව්‍ය එකතු කරලා තමයි ආහාරයට ගත්තේ ස්වභාවිකව ආහාරයට ගන්න පුළුවන් දේවල් එකතු කරමින් තමයි මේගොල්ලෝ ජීවත් වුනේ එතකොට මේගොල්ලෝ වර්ෂා කාලවලදී අර වර්ෂා කාලවලදී මේගොල්ලෝ ජීවත් වුනේ ගල් ගුහා ආශ්‍රිතව මේගොල්ලෝ වර්ෂා කාලවලදී ජීවත් වුනේ පුතේ ගල් ගුහා ආශ්‍රිතව ගල් ගුහා ආශ්‍රිතව තමයි මේගොල්ලෝ ජීවත් වුනේ ඒ වගේම මේගොල්ලෝ ඉදී කුඩා කණ්ඩායම් වශයෙන් කොහොමද මේගොල්ලෝ ඉදී කුඩා කණ්ඩායම් වශයෙන් තමයි මේගොල්ලෝ ජීවත් වුනේ එතකොට මේ සමාජික සංඛ්‍යාව මේගොල්ලන්ගේ කණ්ඩායමක පුතේ සමහර විට මේ 15ක් සමාජිකයන් 15 25ක් අතර ප්‍රමාණයක් තමයි මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ කණ්ඩායම්වල ඉදී හරිද 15ක් 25ක් අතර ප්‍රමාණයක වැඩිපුරම වුණොත් ඉන්නේ පුතේ 50ක් ඒක කණ්ඩායම වැඩිපුරම ඉන්නේ ඉන්නේ 50ක් විතර පමණ ප්‍රමාණයක් තමයි ඉදියොත් ඉන්නේ හරි බලන්න පුතේ ඩියුට් එක බලන්න ඩියුට් එක හැමෝගාම ඩියුට් එක තියෙනවනේ ප්‍රින්ට් අවුට් කරගෙන ඉන්නේ ඩියුට් එක ඔව් සර් ඔව් සර් මෙම යුගයේ ජනතාව දඩයම් කරමින් හා තනින් තන ඇවිද යමින් ආහාරයට ගත හැකි ස්වභාවික දේ එකතු කරගන්නේ සිය ජීවිකාව පවත්වාගෙන ගොස් ඇත ඒමින් ඔවුන් වර්ෂා කාලයේ වැඩි කාලයක් සංචාරක ජීවිතයක් ගත කළ සෝරි වර්ෂයේ වැඩි කාලයක් ඕ සර් සංචාරක ජීවිතයක් ගත කළහ වර්ෂාධික කාලවලදී ස්වභාවික ගල් ගුහාවල ජීවත් වූහ ජනගහනය කුඩා කණ්ඩායම් ලෙස සංවිධානය වී තිබුණි සාමාන්‍යයෙන් එක් කණ්ඩායමක සමාජිකයෝ 15 25 අතර ප්‍රමාණයක් ඇතුළත් විය එවැනි කණ්ඩායමකට අයත් උපරිම සංඛ්‍යාව 50ක් වේ යයි විශ්වාස කෙරේ හරි පොඩ පුතේ මම ආපහු මුලින් ඉඳන් මේ දක්වා කියනවා ආපහු මුලින් ඉඳන් මේ දක්වා කියනවා ඒ නිසා හොඳට අහගෙන ඉන්න ඒ නිසා හොඳට අහගෙන ඉන්න හරි ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයාගේ ජීවන රටාව ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයාගේ ජීවන රටාව මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයෝ පුතේ තනින් තැනට ඇවිද යමින් දඩයම් කරමින් සංචාරක ජීවිතයක් තමයි මේගොල්ලෝ ගත කරන්නේ සංචාරක ජීවිතයක් කියන්නේ තනින් තැනට ට්‍රැවල් කරන මේගොල්ලෝ තනින් තැනට ඇවිද යමින් තමයි මේගොල්ලෝ ජීවත් වුනේ එතකොට මේ ස්වභාවිකව ආහාරයට ගන්න පුළුවන් දේවල් මේගොල්ලෝ එකතු කරා ඒ වගේම වර්ෂයේ වැඩි කාලයක් වර්ෂයේ වැඩි කාලයක් පුතේ මේගොල්ලෝ සංචාරය කරේ වර්ෂයේ වැඩි කාලයක් මේගොල්ලෝ සංචාරක ජීවිතයක් තමයි ගත කරේ ඒ වගේම වර්ෂා කාලවලදී මේගොල්ලෝ ස්වභාවික ගල් ගුහාවල ජීවත් වුණා වර්ෂා කාලවලදී මේගොල්ලෝ ස්වභාවික ගල් ගුහාවල මේගොල්ලෝ ජීවත් වුණා හරි එතකොට මේගොල්ලෝ ජීවත් වෙද්දී වැඩි ෘෂිකත්වයක් දක්වුවා කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනවා කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන මේගොල්ලෝ වැඩි ෘජිකත්වයක් දක්වුවා එතකොට මේගොල්ලෝ ජීවත් වෙච්ච කණ්ඩායමක සමහර විට ගොඩක් වෙලාවට ඉන්නේ 15 25 අතර ප්‍රමාණයක්
උපරිම උනොත් පුතේ වෙන්නේ 50යි. හා උපරිම උනොත් වෙන්නේ 50යි. හරි. මේ දක්වා තේරුණානේ? ඔව් සර්. හරි. එහෙනම් ලියාගමු. මේ ලියාගෙන ඉතුරුක සාකච්ඡා කරමු. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් පවුලකට සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට ජීවත් වීම සඳහා වර්ග මීටර 50ක පමණ ප්‍රදේශයක් ප්‍රමාණවත් වූ බව පෙනේ. වර්ග මීටර 50ක පමණ ප්‍රදේශයක් ප්‍රමාණවත් වූ බව පෙනේ. සර් එකයි කියන්නකෝ. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත් වීම සඳහා වර්ග මීටර 50ක පමණ ප්‍රදේශයක් ප්‍රමාණවත් වූ බව පෙනේ. බණ්ඩාරවෙල චර්ච් හිල් බණ්ඩාරවෙල චර්ච් හිල් නම් ස්ථානයෙන් සොයාගත් බණ්ඩාරවෙල චර්ච්හිල් නම් ස්ථානයෙන් සොයාගත් ගල් යුගයට අයත් ස්ථානීය වපසරිය බණ්ඩාරවෙල චර්ච්හිල් නම් ස්ථානයෙන් සොයාගත් ගල් යුගයට අයත් ස්ථානීය වපසරිය වර්ග මීටර් 150 කි
වර්ග මීටර් 150කි. බෙල්ලන් බැදි පැලැස්සේ ගල් යුගයට අයත් ප්‍රජාව ජීවතු අවසරිය බෙල්ලන් බැදි පැලැස්සේ ගල් යුගයට අයත් ප්‍රජාව वर्ग मीटर 120ක वर्ग मीटर 120ක जीवत ऊबव पेने බෙල්ලන් බැදි පැලැස්සේ ගල් යුගයට අයත් ප්‍රජාව වර්ග මීටර් 120ක ජීවත් වූ බව පෙනේ. ඒ ආශ්‍රිතව මිනිස් ඇටසැකිලි 30ක් සොයා ගැනුනි. ඒ ආශ්‍රිතව මිනිස් ඇට කැපිලි 30ක් සොයා ගැනුනි. ඒ ආශ්‍රිතව මිනිස් ඇට කැපිලි 30ක් සොයාගෙන තාය වඩක් කියන බ්‍රන්ද කොතනද පුතේ ලියාගෙන බරුනේ බණ්ඩාර චර්චිල් අයත් කියන දැන ඕ සෑහෙන දෙකක් බණ්ඩාරවිල චර්චිල් නම් ස්ථානයකට අයත් ගල් ගුහාවක sorry බණ්ඩාරවිල චර්චිල් නම් ස්ථානයේ සොයාගත් ගල් යුගයට අයත් ස්ථානයේ වපසරිය वर्ग मीटर 150 की वर्ग मीटर 150 की वर्ग मीटर 150 की बेल्लन में दी पहले से गल्यु केटा आयत प्रजाव जीवतु वापसरी है ගල් යුගයට අයත් ජීවත් වූ ප්‍රජාවගේ වපසරිය වර්ග මීටර් 120කි. එම ස්ථානයේ මිනිස් වර්ග මීටර් කීයද සර්? මොකද? වර්ග මීටර් කීයද සර්? 120කි. වර්ග මීටර ඇහුවේ බෙල්ලන් බැති පැලැස්සේ නේද? ඔව් සර්. 120කි. ඒ ආශ්‍රිතව මිනිස් ඇට කැපිලි 30ක් සොයාගෙනුනි. හරි. එතකොට පුතේ
මේගොල්ලෝ මම කිව්ව කුඩා කණ්ඩායම් වශයෙන් තමයි ජීවත් වුනේ. හරිද? සාමාන්‍ය පුතේ 15ක් වැඩිපුර මේකේ 15 25 අතර ප්‍රමාණයක්. වැඩිම වුණොත් වැඩිම වුණොත් සමාජිකයන් 50 දෙනෙක් තමයි ඉන්නේ. එතකොට මේ සමාජිකයන් 5 දෙනෙකුගේ නියු කණ්ඩායමකට ජීවත් වෙන්න ඕනි කරන අවශ්‍ය වෙන ජීවත් වීමට අවශ්‍ය කරන වපසරිය පුතේ වර්ග මීටර් 50ක් පමණ ප්‍රදේශය වර්ග මීටර් 50ක් පමණ ආශ්‍රිත ප්‍රදේශය. එතකොට මේ බණ්ඩාරවෙල චර්ච් හිල් නම් ස්ථානයේ හරිද බණ්ඩාරවෙල චර්ච් හිල් නම් ස්ථානයේ ජීවත් වෙච්ච ගල් යුගයේට අය ජීවත් වෙච්ච මානවයෝ වර්ග මීටර් 150ක ආශ්‍රිත ප්‍රදේශයක මේගොල්ලෝ ජීවත් වෙලා තියෙනවා. එතකොට ඒ ආශ්‍රිත පුතේ මේ සමාජිකයන් 25ක් විතර ජීවත් වුණා කියලා වාර්තා වෙලා තියෙනවා. සමාජිකයන් 25ක් විතර ජීවත් වුණා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම බෙල්ලන් බැටි පැලස් ආශ්‍රිතව ජීවත් වෙච්ච ප්‍රාග් ඓතිහාසිකයේ මානවයෝ වර්ග මීටර 120ක ප්‍රමාණයක විතර ජීවත් වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. අර පුරා විද්‍යාත්මක සාක්ෂි තුලින් ප්‍රයෝගන් තියෙනවා. එතකොට මෙන්න මේ කියන බෙල්ලන් බැටි පැලස් ආශ්‍රිතව සිදු කරපු පුරා විද්‍යාත්මක කැණීම් තුලින් සොයාගෙන තියෙන මොදේ මිනිස් ඇට කැමලි 30 ආ මිනිස් ඇට කැමලි 30 සොයාගෙන තියෙනවා. හරි මිනිස් ඇට කැමලි මිනිස් ඇට සැකිලි මිනිස් ඇට සැකිලි 30ක් ඔයාලා කියන්නේ මිනිස් 30ක් විතර යාස්විතව ජීවත් වෙලා තියෙනවා කියලා පුරා විද්‍යාත්මක කැණීම් තුලින් වාර්තා වෙලා තියෙනවා සොයාගෙන තියෙන මේ පරීක්ෂණ තුලින් සොයාගෙන තියෙනවා. හරි ඔයාලට මේ ටික තේරුණාද පුතේ? සංචාරක ජීවිතයක් ගත කරා කියලා තැනින් තැනට ඇවිදෙමි. සංචාරක ජීවිතයක් තමයි මේගොල්ලෝ ගත කරේ. එතකොට පුතේ මේ ප්‍රාග් ඓතිහාසික ජීවත් වෙච්ච මානවයෝ දිනකට කිලෝමීටර් 7ක් විතර ඇවිදිනවා කියලා සඳහන් වෙලා තියෙන සඳහන් වෙලා කියන්නේ පුරා විද්‍යාත්මක සාක්ෂි තුලින් හොයාගෙන තියෙන මේ ප්‍රාග් ඓතිහාසිකයේ මානවයෝ දිනකට කිලෝමීටර් 7ක් يعني හැම දවසකම දිනපතා මේගොල්ලෝ කිලෝමීටර් 7ක පමණ දුර ඇවිද ගිහිල්ලා තියෙනවා. හරි දිනකට කිලෝමීටර් 7ක් කොහොමද වලට පුළුවන් දිනකට කිලෝමීටර් 7ක් කැවිදින්න? දිනකට මේ ප්‍රාග් ඓතිහාසිකයේ ජීවත් වෙච්ච මානවයෝ ප්‍රාග් ඓතිහාසිකයේ ජීවත් වෙච්ච මානවයෝ දිනකට يعني එක් දිනකට කිලෝමීටර් 30ක් විතර මේගොල්ලෝ ඇවිද ගිහිල්ලා තියෙනවා. එතකොට පුතේ මේගොල්ලෝ හරි මේගොල්ලෝ සංචාරක ජීවිතයක් තැනින් තැනට ඇවිද යමි යම් කරමින් හරිද කණ්ඩායම් වශයෙන් තමයි මේගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ. හරිද? ඒ වගේම පුතේ මේගොල්ලෝ මිය ගියාට පස්සේ මේගොල්ලෝ කවුරු කෙනෙක් මිය ගියාට පස්සේ ඒ දවස්වල පුතේ පොඩි පොඩි චාරිත්‍ර වාරිත්‍ර තිබිලා තියෙනවා. හරිද? අපි ඒව ගැන ලබන සතියේදී කතා කරමු. අද දිනේ වැඩ වෙයි. ඒ ටයිම් එක කතා කරනකොට පුතේ ලස්සනට පුළුල් විස්තරයක් කරනවා. අද ඒ ටයිම් එක මැද ඔයගලට මට උඩින් පල්ලෙන් කිව්වොත් එහෙම ඒ උඩින් පල්ලෙ කිව්වොත් කිසිම රහක් නැති වෙනවා. මෙලෝ රහක් නැති වෙනවා. සෝ වගේ වීඩියෝස් නැද්ද? ආ වීඩියෝ තියෙනවා පුතේ. වීඩියෝ තියෙනවා ෆිල්ම් එකක් හදලා තියෙනවා. ඒ ගැන මිනිස්සු ජීවේ ආරම්භ වුණේ කොහොමද කියලා ෆිල්ම් එකක් හදලා තියෙනවා. මට ඒ ෆිල්ම් එකේ නම මතක නැහැ. ඒ ෆිල්ම් එක ලංකා ෆිල්ම් එකක් නෙමෙයි. අර ඒ ලංකා ෆිල්ම් එකක් නෙමෙයි. මම ඒක පොඩ්ඩක් මතක් කරලා බලලා කියන්නම්. දැන් මට මේ ෆිල්ම් එකේ නම මතක නැහැ. පොඩ්ඩ මතක් කරලා පස්සේ මම කියන්නම් ෆිල්ම් එක. ඒ මම බලලා කියන්නම්. ඒගොල්ලන්ගේ ජීවිතේ ගත කරේ කොහොමද ආරකයි මේක කියලා. ඒක මම පොඩ්ඩ බලලා කියන්නම්. හරි. එහෙනම් පුතේ අදට මම මෙතනින් වීඩියෝස් බලන්න මොකද්ද සර්ච් කරන්න ඕනි. ඒකත් පුතේ මම හරියට බලලා කියන්න මට වෙබ්සයිට් එක නම් මතක නැහැ. මම පොඩ්ඩක් එක හොයලා බලලා ඔයගලන්ට ලබන සතියේදී ගැන කියන්නම්. හරි. එහෙනම් පුතේ අදට මට මෙතනින් ක්ලාස් එක අවසන් කරන්න සිද්ධ වෙනවා. අප
අපි නැවත ලබන සතියේදී හමු වෙමු. එහෙනම් ඒ හමු වෙන එක සිල් දිරාට පුතේ ආයුබෝවන් පරිස්සම්. ආයුබෝවන්. ආයුබෝවන්. ආයුබෝවන්.